ගහතනය කෙරුණු මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක කළමනාකරණ අධ්‍යක්ෂවරයෙකු සහ ප්‍රමුඛ රක්ෂණ සමාගමක අධ්‍යක්ෂවරයෙකු වන දිනේෂ් ෂාෆ්ට් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ දේශපාලකයන් ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු පවුලේ හිතවතුන් රැසකගේ සහභාගීත්වයෙන්. කොළඹ මල්පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබූ දේහයට අද පෙරවරුවේ සිට දේශපාලකයන් ක්‍රිකට් ක්‍රීඩකයන් මෙරට ප්‍රමුඛ ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ දෙනෙකු පැමිණ අවසන් ගෞරව දැක්වුවා. පසුව අද දහවල් 11ට පමණ ෂාෆ්ට් මහතාගේ දේහය කොළඹ බෞද්ධ ලෝක මාවතේ පිහිටි ලංකා සභා දේවස්ථානයට රැගෙන ගිය අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේහයට අවසන් ගෞරව දැක්වීමට දේවස්ථාන පරිශ්‍රයට පැමිණියා. ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ දිනේෂ් ෂාෆ්ට් මහතාගේ දේහය බොරල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන ගිය අතර එහිදී දේහය භූමිදානය කර තිබුණේ පවුලේ සමාජිකයන්ගේ සහභාගිත්වයෙන්. ඔරල්ල පොදු සුසාන භූමියේ සිය මෝටර් රථය තුළ ගෙල සිරකර බැනදමා සිටියදී පසුගිය 15 වනදා පස්වරුවේ ෂාෆ්ට් මහතා සොයා ගැනුණා. ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පුද්ගලින් 23 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අපරාධ කොට්ටාස ඇතුළු කණ්ඩායම 4ක් යටතේ පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඊට අදාළ කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.